මාතකයේ අනාගත නියමුවන් කරන වේදිකාවයි ඉෆාන් නයිකන් 2016. හරියටම දහවල් එකහමාරට ඉස්කෝලේ බෙල් එක ගහනවා. ඉස්කෝලේ බෙල් එක ගැහුවාම අඩුම ගානේ ලක්ෂ 45ක් එකපාර පාරට බහිනවා. මම කියන්නේ මේ රටේ තියෙන බලවත්ම නාදය තමයි ඉස්කෝලේ බෙල් එක. මොකද ලක්ෂ 45ක් පාරට බස්සන්න වෙන කාටවත් පුළුවන් කමක් නැහැ. හැබැයි මේ පාරට බැහැර යන ශිෂ්‍ය ප්‍රජාව අතුරින් ඉතා විශාල පිරිසක් අහිමි පරම්පරාවක් බවට පත් වෙනවා. නූතන ආර්ථික ඉඩකඩ හොයාගන්නට විදිහක් නැතුව ආර්ථික විද්‍යා ප්‍රඥාවෙන් පාසල් සන්නද්ධ කරන ඉකෝන් අයිකන් 2016 ආරම්භ කරන්නටයි අප සූදානම. අපි දැන් අද තරඟයේ පාසල් කණ්ඩායම් දෙකේ සමාජිකයන් හඳුනා ගනිමු. මුලින්ම ඉබාගමුව මධ්‍ය විද්‍යාලය. ඊළඟට හඳුනා ගනිමු අම්පාර ඩීඑස්එන් නායක මධ්‍ය විද්‍යාලය. සූදානම් අද තරඟයේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය හඳුනා ගන්නට ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක කරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී මල්කාන්ති බණ්ඩාර මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරී තමරා විජේසූරිය මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දීපා සෙනවිරත්න මහත්මිය. අද අපේ ප්‍රධාන ආරාධිතා මුත්තා වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංනිවේදන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ හේම කුමාර කරුණාරත්න මහතා. මේ සඳහා නායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා මහ බැංකු වෙනුවෙන් මම ඉතාමත්ම උවමනාවෙන් අහන්න කැමති කරුණාරත්න මහත්මයාගෙන්, ඇයි ඔබ මේ වගේ ව්‍යාපෘතියකට දායක වෙන්නේ? ශ්‍රී ලංකා මහ බැංකුව පොදු මහ ජනතාවගේ දැනුම්මත් භාවය, විශේෂයෙන් ආර්ථික විද්‍යා විෂය පිළිබඳව, මහ බැංකුවේ කටයුතු පිළිබඳව විශාල කාර්යභාරයක් කරනවා. විශේෂයෙන්ම ජයග්‍රහණය පමණක් නොවෙයි, ජයග්‍රහණයෙන් ඔබ්බට ගිහිල්ලා නිවැරදි දැනුවත් භාවය, එවගේම නිවැරදි තොරතුරු රටේ ජනතාවට සන්නිවේදනය වීම, සන්නිවේදනය කිරීම කියන අරමුණ පෙරදැරිව මහ බැංකුව සිරස ආයතනය සමග අත්වල් බැඳගෙන මේ ක්‍රියාත්මක කරන්නේ ඉතාමත්ම උණුසුම් තරඟකාරී, එවගේම ඔබ ශිෂ්‍ය ප්‍රජාව අතර ඉතාමත්ම ජනප්‍රිය, එවගේම හොඳ ප්‍රතිචාරයක් ලැබෙන වැඩසටහන. අපි දැන් සූදානම් තරඟයට ප්‍රවේශ වන්න. ශ්‍රී ලංකා මහ බැංකුව සිරස ටීවී සමග ඉදිරිපත් කරන ඉකෝන් නයිකන් 2016 හි පළවෙනි කණ්ඩායම් දෙකටම ප්‍රශ්න පහ බැගින් හිමිවේ. කණ්ඩායමට සාකච්ඡා කර උත්තර ලබා දිය හැක. තත්පර 15ක් තුළ එක් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දිය යුතු වේ. පළමු අවස්ථාවේදීම නිවැරදි පිළිතුරු ලබා දුනහොත් ලකුණු 100යි, දෙවන අවස්ථාවේදී ලකුණු 50යි, තුනන අවස්ථාවේදී ලකුණු 25යි. පළවෙනි තරඟයේ ආරම්භ කිරීමට අපි සූදානම් වන්නේ ඉදිරිපත් වන පළමු වන ප්‍රශ්නය. මුදල් ප්‍රතිපත්ති උපකරණයක් නොවන්නේ ඒ ප්‍රතිපත්ති පොලි අනුපාත, B විවට වෙළඳපළ කටයුතු, C බදු අනුපාත, D ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය. C බදු අනුපාත. පිළිතුර C බදු අනුපාත. නිවැරදි පිළිතුර වන්නේ ඇයි ලකුණු 100ක් ලැබෙනවා. අපි සූදානම් දෙවන ප්‍රශ්නෙට යන්න. දෙවන ප්‍රශ්නය විනිමය අනුපාතිකයේ යනු A වර්ෂයක් තුලදී එක් රටක මුදල් වර්ගයක් වෙනත් රටක මුදල් වර්ගයක් සමග හුවමාරු කරන ලද මුළු ප්‍රමාණයයි. B මුළු අපනයන අගයෙන් ආනයන අගය අඩු කළ විට ලැබෙන අගයයි. C යම් රටකට රත්තරන් අවුන්සයක ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ලේඛක ප්‍රමාණයයි. D යම් රටක මුදල් ලේඛකයක් වෙනත් රටක මුදල් ලේඛකයකින් මිල කිරීමයි. පිළිතුරු D. D. ජයග්‍රහණයි පිළිතුරේ ආයේ ලකුණු 100ක් ලැබෙනවා. අය අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. ඕනෑම ආර්ථිකයක් විසින් විසඳා ගත යුතු මූලික ආර්ථික ප්‍රශ්න තුනක් ඇත. ඒවාට ඇතුළත් නොවන්නේ පහත සඳහන් ප්‍රශ්න වලින් කවරක්ද? A කුමක් නිෂ්පාදනය කළ යුතුද? B කෙසේ නිෂ්පාදනය කළ යුතුද? C කා සඳහා නිෂ්පාදනය කළ යුතුද? D කවුරුන් විසින් නිෂ්පාදනය කළ යුතුද? පිළිතුරු D කවුරුන් විසින් නිෂ්පාදනය කළ යුතුද? කවුරුන් විසින් නිෂ්පාදනය කළ යුතුද? ලකුණු 100ක් ලැබෙනවා. හතරවෙනි ප්‍රශ්නය
මහබැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදල් සමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ. ඒ වාර්ෂිකව B අර්ධවාර්ෂිකව C ත්‍රයිමාසිකව D මාසිකව. පිළිතුරු B අර්ධවාර්ෂිකව. පිළිතුර B අර්ධවාර්ෂිකව. ප්‍රශ්න ප්‍රශ්නේ. චෙක්පතක චුම්බක හැඳුනුම් තීරුවේ MICR දැක්වෙන අණු අංක පිළිවෙලින් දක්වා ඇති පිළිතුර කුමක්ද? ඒ ගිණුම් අංකය, චෙක්පත් අංකය, බැංකු අංකය, බැංකු ශාකා අංකය. B බැංකු අංකය, බැංකු ශාකා අංකය, චෙක්පත් අංකය, ගිණුම් අංකය. C චෙක්පත් අංකය, බැංකු අංකය, බැංකු ශාකා අංකය, ගිණුම් අංකය. D ගිණුම් අංකය, බැංකු අංකය, බැංකු ශාකා අංකය, චෙක්පත් අංකය. පිළිතුර C. පිළිතුර C. ලකුණු 500යි සිය ලකුණු නිවැරදි පිළිතුරයයි. ඉතාමත්ම විශ්වාසයෙන් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සාකච්ඡා කරන්න. හොඳයි, අපි විශ්වාස කරනවා අම්පාර DSNA නායක මධ්‍ය විද්‍යාලයත් ඒ වගේම විශ්වාසයකින් මේ වටේදී පිළිතුරු දෙවි කියලා. මෙන්න ඔබට ලැබෙන පළමු වන ප්‍රශ්නය. මහබැංකුවේ කාර්යයක් නොවන්නේ ඒ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, B නිල විදේශ සංචිත කළමනාකරණය, C ව්‍යාපාරික ජංගම ගිණුම් පවත්වාගෙන යෑම, D මූල්‍ය ආයතන නියාමනය. C. ඔව්, නිවැරදි පිළිතුරයයි ලකුණු 100ක් ලැබෙනවා. ගෙවන ප්‍රශ්නයට යමු. වාණිජ බැංකුවක ශේෂපත්‍රයේ වගකීමක් වන්නේ පහත සඳහන් ඒවායින් කවරක්ද? ඒ මහබැංකුවේ ඇති තැන්පතු, B බැංකු අයිරා, C අතැති මුදල්, D කාලීන හා ඉතුරුම් තැන්පතු. නිවැරදි පිළිතුරයයි. තවත් ලකුණු 100ක් එකතු කරගන්න. මෙන්න තුන්වෙනි ප්‍රශ්නය. පටු මුදල් සැපයුම රුපියල් බිලියන 600ක්ද, මහජනයා අතැති මුදල් රුපියල් බිලියන 400ක්ද නම් වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතුවල ශේෂය කොපමණද? ඒ රුපියල් බිලියන 1000යි, B රුපියල් බිලියන 200යි, C රුපියල් බිලියන 2400යි, D ඉහත කිසිවක් නොවේ. B. නිවැරදි පිළිතුරයයි. තවත් ලකුණු 100ක් ලැබෙනවා. වර්තමානයේ බලපවත්නා සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවකයාගේ සහ සේවයාගේ අවම මාසික දායකත්වය ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් දැක් වූ විට ඒ සියයට 8 සහ සියයට 12, B සියයට 12 සහ සියයට 8, C සියයට 10 සහ සියයට 14, D සියයට 14 සහ සියයට 10. ඔව්, නිවැරදි පිළිතුරයයි. තවත් ලකුණු 100ක් ලැබෙනවා. ඒ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව 400යි. ලකුණු 500 ලබා ගැනීමට අවකාශය සැලසෙන අවසන් ප්‍රශ්නය මෙන්න. 2015 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකාවේ පවතින බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු සංඛ්‍යාව පිළිවෙලින්. ඒ 25ක් හා 8කි, B 25ක් හා 7කි, C 12ක් හා 24කි, D 24ක් හා 8කි. B. පිළිතුර B 25ක් හා 7කි. ලකුණු 500 සම්පූර්ණ කරනවා. දැන් අපිට යන්නට වෙනවා රැපිඩ් ෆයර් අවස්ථාවකට. Rapid fire round. කණ්ඩායම් දෙකටම එක ප්‍රශ්නය බැගින් ලැබෙනු. නිවැරදි පිළිතුර ලබා දීලා කණ්ඩායම් දෙකම ඉදිරියට ගියොත් තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. වැඩි ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායම් දෙකෙන් එක කණ්ඩායමක් ලබා ගන්න අවස්ථාවේදී වැඩි ලකුණු සංඛ්‍යාව ලබා ගන්නා කණ්ඩායම දෙවන වටයට සුදුසුකම් ලබනවා. පළමු ප්‍රශ්නය විභාග භූ මධ්‍ය විද්‍යාලයට ඉදිරිපත් වෙන්නේ. 18 සහ 19 වන සියවස් වලදී කාර්මික විප්ලවය ඇරඹීමට මුල්ලු රාජ්‍ය කුමක්ද? එංගලන්තය. එංගලන්තය. ඔව්, ඒ නිවැරදි පිළිතුර හැටියට බාර ගන්න පුළුවන් එංගලන්තය. නැත්නම් බ්‍රිතාන්‍ය කුවත් අපි පිළිතුර බාර ගන්න සූදානම්. ලකුණු ලැබෙනවා. ලකුණු 10ක් ලැබෙනවා. හරි, ඊළඟ ප්‍රශ්නය අම්පාර DS සේනානායක මධ්‍ය විද්‍යාලයේද ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් පද්ධතිය කුමන නමකින් හඳුන්වන්නේද? ලංකා සෙටිල් පද්ධතිය. අපි යොමු කරනවා ඒ නාමකරණය
විනිශ්චය මණ්ඩලයේ. තව ටිකක් ඒක විස්තර කරන්න. විස්තර කරන්න. තත්කාලීන දල්බේම් ප්‍රතිපත්තිය සහ ලංකා සෙකියුරිටි පද්ධතිය එකතු. ඔය පැහැදිලි කිරීමත් එක්ක නිවැරදි දුන්තර හැටියට බාර ගන්න පුළුවන් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලැබෙනවා. දැන් යනිත් කණ්ඩායම් දෙක සමයි අපිට සිද්ධ වෙනවා තව ප්‍රශ්නයකට යන්න. මෙන්න ඊළඟට ලැබෙන ප්‍රශ්නය. ප්‍රතිපත්ති පොලි අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව හැඳින්වීමට භාවිතා කරන නාමය සඳහන් කරන්න. පිළිගන්න පුළුවන් පිළිතුර සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව ලැබෙනවා. ලකුණු 10යි. මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය. යම්කිසි රටක් නිශ්චිත වර්ෂයක් තුළ නිෂ්පාදනය කරනු ලබන නිමි භාණ්ඩ හා සේවා තොගේ මුළු වෙළඳපළාගේ හඳුන්වන්නේ කෙසේද? වෙළඳපළ මිලට දල්දේශීය නිෂ්පාදනය. ඒක පිළිගන්න පුළුවන්. එම පිළිතුර පිළිගත හැකි බව විශ්වමණ්ඩලය ගෙනවා නැවතත්. ලකුණු 10ක් ලබා ගන්නවා යලිත් කණ්ඩායම් දෙක සමයි අපිට සිදු වෙනවා තව ප්‍රශ්නකට යන්න. මේ විභාග මූ මාධ්‍ය විද්‍යාලයේ ලැබෙන ප්‍රශ්නය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති පොලිම මුදල් නෝට්ටුවේ වටිනාකම කොපමණද? රුපියල් 200යි. එකෙල්ලෙම තුන්තර වෙනවා. එම තුන්තරත් නෑරි. ඒ නිසා අපේ ඊළඟ ප්‍රශ්නය යොමු වන්නේ අම්පාර DSN නායක මාධ්‍ය විද්‍යාලයේ. මෙන්න ඔබේ ප්‍රශ්නය. ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා අනුපාතය මූල්‍ය ප්‍රතිපත්තියේ උපකරණයක් ලෙස යොදා ගන්නේ කෙසේද? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යොදා ගන්නවා බැංකුවල ද්‍රවශීලතා ද්‍රවශීලතා මට්ටම පාලනය කිරීම සඳහා බැංකුවල සංචිතයේ බලපෑම් කරන්නේ එමගින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි කරපුවාම මේ බැංකුවල පවත්වාගෙන යන ගත යුතු සංචිත මට්ටම වැඩි වෙනවා. එතකොට අධි සංචිත ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම තැන්පතු ප්‍රසාරණ ගුණකයත් ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණය වැඩි කරපුවාම තැන්පතු ප්‍රසාරණ ගුණකය අඩු වෙනවා. ඒ මත ණයමැවීමේ හැකියාව අඩු වීම නිසා ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය අඩු වෙනවා. උත්තරේ පිළිගන්න. ඔව් ඒවා පිළිතුර සම්පූර්ණ පිළිතුරක් හැටියට පිළිගත හැකි බව විශ්වමණ්ඩලය කියනවා. තවත් ලකුණු 10ක් එකතුනා. කණ්ඩායම් දෙක සම ලකුණු ලබාගෙන තියෙනවා තාමත්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා රැපිඩ් ෆයර් අවස්ථාවේ තවත් ඉදිරියට යන්න. හොඳයි. මේ අවස්ථාව ලැබෙන්නේ විභාග මූ මාධ්‍ය විද්‍යාලයේදී. මෙන්න ඔබේ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම පිණිස භාවිත කරන කඩදාසි සෑදීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය කුමක්ද? කපු මිශ්‍රිත කඩදාසි. ඔව් නිවැරදි පිළිතුර හැටියට අහර ගන්න පුළුවන් කපු මිශ්‍රිත කඩදාසි. ලකුණු 10ක් ලබා ගන්න. ශ්‍රී ලංකා නාමයෙන් ලැබෙන ප්‍රශ්නය. වර්තමානයේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය කුමක්ද? 107යි. 107යි. ඔව් නිවැරදි. යලිත් ලකුණු 10ක් ලබා ගන්නවා. යලිත් කණ්ඩායම් දෙක ලකුණු සමයි. අපි යනවා තව ප්‍රශ්නයකට. මෙන්න විභාග මූ මාධ්‍ය විද්‍යාලයේ ලැබෙන ප්‍රශ්නය. මහා බැංකුවේ ප්‍රථම ශ්‍රී ලාංකික අධිපතිවරයා කවුද? ඩොන් එක්ස්ටර් මහතා. ඒ නිවැරදි උත්තර නෙවෙයි. ඔබට ලැබෙන ප්‍රශ්නය. අම්පාර DSN නායක විද්‍යාලය. ශ්‍රී ලංකාවේ ජාතික ආදායම ගණනය කරනු ලබන ආයතනය කුමක්ද? ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. නිවැරදි පිළිතුර එයයි. ඒ අනුව තවත් ලකුණු 10ක් ලබාගෙන දැන් තරගයේ ඉදිරියට එන්නේ අම්පාර DSN නායක විද්‍යාලය. පළමුවට අවසානයි. පළමුවට අවසානයේදී විභාග මූ මධ්‍ය විද්‍යාලයේ ලකුණු 540ක් ලබාගෙන අම්පාර DSN නායක මධ්‍ය විද්‍යාලයේ ලකුණු 550ක් ලබාගෙන පළමුවට ජයග්‍රහණය කරනවා. අම්පාර DSN නායක මධ්‍ය විද්‍යාලයත් එක්ක දෙවනි වටයට යන්නට කලින් කෙටි විරාමයකට ගිහිනෙමු. රැඳී සිටින්න මේ icon icon 2016. ශ්‍රී ලංකා මහ බැංකුව සිරස TV සමග ඉදිරිපත් කරන icon icon 2016 හි දෙවන වටයට යන්නට අපි දැන් සූදානම්. Second round. පළමු වටේ වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම දෙවන වටේ සඳහා සහභාගී වේ. තරඟ වටේ සඳහා ප්‍රශ්න 3ක් හිමි වේ. තනිතනි තරඟකරුවන් ලෙස ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දිය යුතුයි. සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු 100 බැගින් හිමි වේ. වැරදි පිළිතුරක් සඳහා ලකුණු 50ක් බැගින් අහිමි වේ. මෙම තරඟ අවස්ථාවේදී වැරදි පිළිතුරක් ලබා දුනහොත් අනෙක් කණ්ඩායමේ ඕනෑම සාමාජිකයෙකුට බසරේ නාදකරේම අවස්ථාව ලබාගත හැකි අතර ඒ සඳහා ලකුණු 50ක් හිමි වේ. යම් අවස්ථාවක ජයග්‍රාහී කණ්ඩායම පිළිතුරු දීම ප්‍රතික්ෂේප කොට ප්‍රශ්නය මගහරින්නේ නම් ප්‍රතිවාදී කණ්ඩායමට බසරේ නාද කොට එම අවස්ථාව ලබාගෙන ලකුණු 100ක් එකතු කරගත හැකි. දෙවන වටේ පළමු වන ප්‍රශ්නය අම්බාර DSN නායක මධ්‍ය විද්‍යාලයේ අංජනට. අංජන ඔබේ ප්‍රශ්නය. ඒක පුද්ගල ආදායම ගණනය කරන්නේ කෙසේද? අට දලදේශ නිෂ්පාදනයේ මධ්‍ය වාර්ෂික ධනගහණයෙන් බෙදෙනවා. පිළිතුර නිවැරදි. සම්පූර්ණ ලකුණු ලැබෙනවා. කාමර
දෙවන ප්‍රශ්නය ලැබෙන්නේ ඔබටයි. මැලේසියාවේ භාවිතා කරන මුදල් ලේඛකයේ හැඳින්වෙන්නේ කුමන නමකින්ද? රින්ගිට්. රින්ගිට්. නිවැරදි උත්තර ලැබෙනවා. සම්පූර්ණ ලැබෙන ප්‍රමාණය. තේසලා ඔබට ලැබෙන්නේ තුන්වන ප්‍රශ්නය. රජයේ මුළු වියදම වර්ග කෙරෙන ප්‍රධාන කාණ්ඩ දෙක මොනවාද? වර්තන වියදම් ප්‍රාග්ධන වියදම්. වර්තන වියදම් ප්‍රාග්ධන වියදම්. මුළු ලකුණු සංඛ්‍යාව ලබා ගත්තා ලකුණු 300ම එකතු කරගන්න. ඒ අනුව දෙවන වටය අවසන්. අපිට යන්නට තියෙන්නේ තුන්වෙනි වටයට. අපි ඊට කලින් ලකුණු සංඛ්‍යාව බලාගෙන යමුද? ඔව් අනිවාර්යයෙන්. මේ වෙනකොට ඉබාගමුව මධ්‍ය විද්‍යාලයේ ලකුණු 540යි අම්පාර ඩී.එස්. සේනානායක මධ්‍ය විද්‍යාලය ලකුණු 850ක් ලබාගෙන තරගයේ ඉදිරියේ. තුන්වන වටයට යන්නට කලින් කෙටි විරාමයකට ගිහිනම් රැඳී සිටින්න මේ ඉකෝන අයිකන් 2016. ආර්ථික විද්‍යාවේ ප්‍රඥාව සංසරණය වන මේ මොහොතේ අපි කැමති තුන්වන වටය සඳහා ගමන් කරන්න. මෙම වටයේදී පොදු ප්‍රශ්න පහක් අසනු ලබයි. කණ්ඩායම් දෙකේ ඕනෑම සමාජිකයෙකුට පිළිතුරු ලබා දිය හැක. ප්‍රථමයෙන් බසරේ නාද කරන්නාට අවස්ථාව හිමිවේ. නිවැරදි පිළිතුරු සඳහා ලකුණු 100ක් හිමිවන අතර ලකුණු 50 බැගින් ලැබෙන බෝනස් ප්‍රශ්න දෙකක් හිමිවේ. පිළිතුරු වැරදුනොත් ලකුණු 50ක් අඩු වන අතර ප්‍රතිවාදී කණ්ඩායමට ඒ සඳහා පිළිතුරු දී ලකුණු 50ක් හා බෝනස් ප්‍රශ්න දෙක ලබා ගත හැක. ප්‍රතිවාදී කණ්ඩායම වැරදි පිළිතුරක් ලබා දුනොත් ලකුණු 50ක් අඩු වන අතර බෝනස් ප්‍රශ්න දෙක කිසිම කණ්ඩායමකට හිමිනොත්. බෝනස් ප්‍රශ්නයක් සඳහා නිවැරදි පිළිතුරට ලකුණු 50ක්ද වැරදි පිළිතුරකට ඍණ 50ක්ද හිමිවේ. ශ්‍රී ලංකා මහබැංකුව සිරසට ටීවී සමග ඉදිරිපත් කරන ඉකෝන අයිකන් 2016 හි අපි බලමු කණ්ඩායම් දෙක තුන්වෙනි වටයට කොයි විදියට මුහුණ දෙයිද කියලා. තුන්වන වටේ පළමු ප්‍රශ්නය. මුදල් මැවීම සඳහා ඍජුවම දායක නොවන බැංකුවක් සඳහන් කරන්න. හේමන්ත රාජපක්ෂ. ජාතික ඉදිරි කිරීම බැංකුව. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ නිවැරදි පිළිතුර සම්පූර්ණ ලකුණු අත් කරගන්නවා. ලකුණු 100 සමගින් බෝනස් ප්‍රශ්න දෙකක් ලැබෙනවා. පළමුවන බෝනස් ප්‍රශ්නය. 2016 අයවැය ලේඛනයට අනුව බලපත්‍රලාභී බැංකු සිය මුළු ණය ප්‍රමාණයෙන් අවම වශයෙන් කෘෂිකර්මය සඳහා වෙන් කළ යුතු ණය ප්‍රතිශතය කොපමණද? කාලය අවසන් වුණා. අපි දැන් යනවා දෙවන බෝනස් ප්‍රශ්නයට. රජයේ සියලු ආදායම් සහ ලැබීම් බැර කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ පවත්වාගෙන යනු ලබන ගිණුම හැඳින්වෙන්නේ කුමන නමකින්ද? රජයේ ඒකාබද්ධ අරමුදල. රජයේ ඒකාබද්ධ අරමුදල. එයත් නිවැරදි පිළිතුර. සම්පූර්ණ ලකුණු ලැබෙන අය බෝනස් ප්‍රශ්නයට. මුමුණ වටේ දෙවන පොදු ප්‍රශ්නය. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය ස්ලිප්ස් යටතේ වරකට ගෙවීම් කළ හැකි උපරිම මුදල කීයද? තේශලා. රුපියල් මිලියන 5යි. රුපියල් මිලියන 5යි. ඔවේ නිවැරදි පිළිතුරයි. ලකුණු 100ක් සමගින් බෝනස් ප්‍රශ්න දෙකක් හිමි කරගන්න. වෙන ඔබට ලැබෙන බෝනස් ප්‍රශ්න දෙක. පටු මුදල් සැපයුම M1, පුළුල් මුදල් සැපයුම M2 සහ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම M2B ගණනය සඳහා යොදා ගන්න ලබන්නේ කුමන බැංකුවල ඇති තැන්පතුද? බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු. නිවැරදි පිළිතුරයයි. ලකුණු 50ක් හිමි කරගන්න. ඊළඟට දෙවන බොනස් ප්‍රශ්නය. බෙටන්වුඩ් සිස්ටර්ස් නමින් හඳුන්වන ජාත්‍යන්තර සංවිධාන දෙක මොනවාද? IMF එකයි ලෝක බැංකුවයි. නිවැරදි පිළිතුරයයි. තවත් ලකුණු 50ක් හිමි කරගන්නවා. තුන්වන පොදු ප්‍රශ්නය. ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයේ විසින් හඳුන්වා දී ඇති අකුරු තුනේ කේත ක්‍රමය අනුව? හේමන්ත රාජපක්ෂ. ශ්‍රී ලංකාරු කියලා හැඳින්වෙන කේතේ කුමක්ද? ISO 42.16. විතර වැරදි. ලකුණු 50ක් අහිමි වෙනවා. ප්‍රශ්නය අනෙක් කණ්ඩායමට යොමු වෙනවා. ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයේ විසින් හඳුන්වා දී ඇති අකුරු තුනේ කේත ක්‍රමය අනුව ශ්‍රී ලංකා රුපියල හැඳින්වෙන කේතේ කුමක්ද? LKR. හොඳයි. අම්පාර ඩී.එස්. සේනානායක මධ්‍ය විද්‍යාලය
ප්‍රධාන ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කිරීම නිසා විනිශ්චය මණ්ඩලයේ නිරීක්ෂණය අනුව තීරණය කරනවා එම ලකුණු ලබා නොදීම. අප යොමු වෙනවා මීළඟ පොදු ප්‍රශ්නයට. මාලදිවයිනේ මහ බැංකුව ලිසින් ක්‍රියා කරන ආයතනය කුමක්ද? කිසිවෙක් උත්සාහ නොකරන බවයි පෙනී යන්නේ. හොඳයි අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නයට යමු. බැංකුවක් ණය ලබා දීමේදී ගනුදෙනුකරු පිළිබඳ සොයා බැලීම සඳහා තොරතුරු ලබා ගන්නා ආයතනය නම් කරන්නේ? බිනුර දෙනියවත්ත ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය. ණය තොරතුරු කාර්යාංශයේ නිවැරදි විදිහටයි සම්පූර්ණ ලකුණු හිමි වෙනවා. එතකොට බොනස් ප්‍රශ්න දෙකක් හිමිනේ. උද්ගමනය පහළ මට්ටමක පවතින විට ආර්ථික පසුබැස්මකින් ගොඩේම සඳහා ගත හැකි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය කුමක්ද? පොලියනුපාතය අඩු කිරීම. හොඳයි, ඒ පිළිතුර සඳහා අපට විනිශ්චය මණ්ඩලයේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මං හිතන්නේ මේ පිළිතුර අපිට නිවැරදි පිළිතුර හැටියට බාරගන්න පුළුවන්. මොකද ප්‍රතිපත්ති පොලියනුපාතික අඩු කිරීම තුළින් අපිට පුළුවන් වෙනවා මුදල් සැපයුම වැඩි කිරීමක් කරලා රට තුළ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි කිරීමක් කරන්න. මම හිතන්නේ ඒක අපි නිවැරදි පිළිතුර හැටියට බාරගත්තොත් හොඳයි කියලා. හොඳයි, අපි යමු මීළඟ බෝනස් ප්‍රශ්නයට. මූල්‍ය ආයතන හරහා ත්‍රස්තවාදයට මුදල් සැපීම වැළැක්වීම, මුදල් විශුද්ධිකරණය හා මූල්‍යකරණයේ වැරදි වළක්වාලීම සම්බන්ධ නීති රීති අතුලත් පනත කුමක්ද? මුදල් විශුද්ධිකරණ පනත. නිවැරදි පිළිතුර හැටියට එය බහර ගැනීමට පුළුවන් 2006 අංක 6 දරන මුදල් විශුද්ධිකරණ පනත. තවත් ලකුණු 50ක් හිමි කරගන්නවා. ඒ ප්‍රශ්නයත් සමගින් තුන්වන වටය අවසන්. තුන්වන වටය අවසානයේදී ඉබාගමුව මධ්‍ය විද්‍යාලය ලකුණු 840ක් ලබාගෙන ඉන්නවා. අම්පාර ඩී.එස්. සේනානායක මධ්‍ය විද්‍යාලය ලකුණු 1050ක් ලබාගෙන තරඟයේ ඉදිරියෙන් තරඟය ජයග්‍රහණය කරනවා. තරගයේ නිවත් වන කණ්ඩායමට සහ අද තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබා දෙන මූල්‍ය ත්‍යාග සහතික පත්‍ර ප්‍රදානය සඳහා. ඒ සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ සංනිවේදන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ හේම කුමාර කරුණාරත්න මහතාට. අපි ප්‍රථමයෙන් ආරාධනා කරනවා අද දින තරගාවලියේ නිවත් වන ඉබාගමුව මධ්‍ය විද්‍යාලය කණ්ඩායම් නායකයාට තම කණ්ඩායමට හිමි මුදල් ත්‍යාග සහ සහතික පත්‍ර ලබා ගන්න. අද දින තරගයේ සෑම තරඟ වටයක්ම උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ඉකෝන් නයිකන් 2016 තරඟාවලිය තුළ ඉදිරියට යෑමට සුදුසුකම් ලද අම්පාර ඩී.එස්. සේනානායක මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම් නායකයාට මේ ආරාධනය තම කණ්ඩායමෙහි ත්‍යාග සහ සහතික පත්‍ර ලබා ගැනීම. ආර්ථික සමාජයක් සජීවීකරණය සඳහා ආර්ථික විද්‍යා උත්තේජනයක් ලබා දීමට ඉකෝන් අයිකන් 2016 තරගයක් සමග යළිත් හමු වන්නට අප බලාපොරොත්තු වෙනවා. ඊළඟ සතියේ ලබන සතියේදීත් මේ වෙලාවටම අපේ නෝබේ නිවසට මේ ඉකෝන් අයිකන් 2016